ඔබේ වාදරම් මේ තාත්තේ පුතේ දුවේ. ඔබ බලයි මොන මේ විකාරයක්ද. ෆාදර් ඩැරල් පුටුවේ ඉඳගන්න ඕන විදියට ගෞරවාන්විත වෙන මේ ඉඳගෙන ඉන්නේ. මේ පුටුව අනිත් පැත්තේ ඉඳගෙන ඉන්නේ. එතකොට දැන් මේක තමයි ඇත්ත. ලෝකේ මං ආස කරත් මේ විදියට ඉන්න මේ මොහොතේදී මෙහෙම ඉඳගෙන වතුර ටිකක් බොන්න. ඔබ කියාවි සමහර වෙලාවට සම්මත ක්‍රමයක් තියෙනවා පුටුවක ඉඳගන්න. ඒ ඉඳගන්න විදියට ඉඳගත්තොත් ගොඩක් හොඳයි කියලා කියාවි. එහෙනම් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ සම්මත දේවල් තියෙනවා, හොඳ දේවල් තියෙනවා. දැන් අසම්මතයි කියලා මෙහෙම ඉඳගන්න බැරි කමක් නැහැනේ. මේ ඉඳගන්න පුළුවන්. හැබැයි මේ මොහොතේදී පුටුවක ඉඳගන්න ක්‍රමය පොඩි කාලේ ඉඳලා අපිට කියලා දීලා තියෙන නිසා, ඒ ක්‍රමවේදය අද සමාජගත වෙලා තියෙන නිසා ඒකට අනුගත වෙන්න අපි පුරුදු වෙන්නට ඕනේ. එහෙම නැත්තම් කාරිය ඔබ කියාවි ඔගොල්ලෝ මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැනේ, මේක මගේ ස්ටයිල් එක. එනිසා මගේ ස්ටයිල් එක තියෙන්නට පුළුවන්. හැබැයි මේ ස්ටයිල් එක දිගටම අනිත්යට කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්නට ඕනේ. දැන් මම මේ පැත්තට ගියොත් කරේ පේනවනේ මේ වැටෙන්න ගියා නේ. එනිසා පොඩ්ඩක් හරි මේ පැත්තට ගියොත් කාරිය වැටෙන්න යනවා. ඉතින් ඒ නිසා මේ මොහොතේදී මේ මගේ ස්ටයිල් එකේ පැවැත්මක් හැම කෙනාටම ඒ විදියට ඉඳගන්න පුළුවන්කමක් තියේවිද? ඒක තමයි බලන්නට ඕන. නැත්නම් මගේ ස්ටයිල් කියලා ඕනතරම් දේවල් පටන් ගන්නට පුළුවන්. හැබැයි ඒක මට විතරයි ආවේනික. නමුත් එතනින් එහාට පැවැත්මක් නැහැ. එනිසා ලෝකයේ තුල අපි ආරම්භ කළ යුත්තේ, අපි කරගෙන යා යුත්තේ, අපි පෙන්වා දිය යුත්තේ මේ මොදේ මගෙන් පටන් අරගෙන මගෙන් ඉවර වෙන දේවල් නෙමෙයි. මේ මගෙන් පටන් අරගෙන දිගටම කරගෙන. සමහර වෙලාවට ඔබ දන්නවනේ සින්දුවේම හදලා තියෙනවා ඒ ගායකයාගේ ටැලන්ට් එකට කියන්න පුළුවන් මිසක ඒක ආයෙත් වෙන කාටවත් කියන්න බෑ. දැන් ඉස්සර සින්දුව ඔබ අරගෙන බැලුවොත් මොකද වෙන්නේ? ඉස්සර සින්දු ට්‍රිප් එකක් යනකොට හැම තැනකම ඒ සින්දුව කට්ටායමටම කියාගෙන යන්න පුළුවන්. හැබැයි දැන් කියන සින්දුවේ ඒ ගන්න ඉහළ පහළ සුවරයන් ඔක්කොම අරගෙන බලපුවාම ඒ ගායකයා ඇරෙන්න වෙන කෙනෙකුට ආයෙත් ඒක ගායනා කරගන්න බෑ. එතකොට ඒකේ පැවැත්මක් තියෙනවාද? හැමතැනම කියයිද? කියන්න බෑ. එනිසා දැන් අපි සමහර වෙලාවට අපේ ජීවිතයේ අපි කරගෙන යන්නේ දුවල පුතාලට කරන්න බැරි දේ. එනිසා තාත්තා කෙනෙක් වශයෙන්, අම්මා කෙනෙක් වශයෙන් පවා ඔබේ ජීවිතය ඇතුලේ යම්කිසි ආකාරයෙන් කරගෙන යන්න පුළුවන් දේවල් කීපයක් ඔබ පටන් ගන්න. එදාට ඔබට තේරේවි රත්නම් මේ තාත්ති පුතේ දුවේ ඔබ කරගෙන ගියා, ඔබෙන් පස්සෙත් ලස්සනට කරගෙන යනවා, ඔබ කරගෙන යන දේ දකිනවා, දකිනකොට ඔබට සැබෑ සතුටක් ඇති වෙනවා. නැත්නම් ඔබ පටන් ගත්තා ඔබේ ජීවිත කාලයේම ඒ ඔක්කෝම කාබාසීන වෙලා යාවි. එනිසා ඔබ තීරණය කරන්න ඔබ අනිත්‍යයට කරගෙන යන්න පුළුවන් දේවල්ද කරන්නේ, නැත්නම් ඔබෙන් නිමා වෙන්න යන දේ අද්ද කරන්නට යන්නේ. ජෙස්පීටයි.